ते सीन किन हेड के रूनु बतारम वेन केने कुने तवत में हिते आई बोवान सील मुदे नाट साधरें पिलिगान्नों फोटो हब्बेल के यूटीब चैनल लगेटे අද මම ඔයාලට කියලා දෙන්නේ යන්නේ ඔයා ප්‍රිවියු එකේ දැක්කා වගේ වීඩියෝ ක්ලිප් එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම මෙයාට තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක අපි හදන්නේ template link එක පාවිච්චි කරලා. ඉතින් මේ template link එක මම පල්ලෙහා description එකේ දාලා තිනවා. පල්ලෙහා comment section එකේ pin කරලා දාලා තිනවා. ඉතින් ඔයාට අන්නේ link එක ඒ කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලාම අන්නේ link එක උඩ touch කරගන්න. ඉතින් මම මේ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මෙතනින් open කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ browser එක open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන use template in CapCut කියන option එක click කරගන්න එක. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන use template කියන option එක ඔයා click කරගන්න. ඊට පස්සේ ඔයාගේ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් ඇන් වීඩියෝස් ටික පෙන්වයි. ඔයා උඩින් ෆොටෝස් වලට මාරු වෙලා ඔයාට කැමති ෆොටෝස් පහක් මේකට සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට ෆොටෝස් පහක් සිලෙක්ට් කරගන්නවා. රයිට් ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන next කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔටෝමැටිකලිම ජෙනරේට් වෙලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් පොඩ්ඩක් ප්ලේ කරලා මේකේ ප්‍රිවියු එක බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න ඔයා මෙන්න මේ export කියන icon එක press කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවියු එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එකේ තිබ්බ sound track එකෙන්ම මේ වීඩියෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයා මෙච්චර වෙලා ඕපන් කරලා තිබ්බ හැම ඇප්ලිකේෂන් එකක්ම මෙන්න මේ විදිහට ක්ලෝස් කරලා ඔයාගේ CapCut ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ අපි දැන් export කරගත්තු වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට select කරලා ඒක මෙන්න මෙතනින් add කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මේ වීඩියෝ ක්ලිප් එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොටස select කරලා ඒක delete කරගන්න එක. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරලා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම් වෙනවා මෙන්න මෙතන වොලියුම් කියලා ඔප්ෂන් එකක් ඔයා අනේ ක්ලික් කරලා මේකේ 0 කරගන්න. ඊට පස්සේ ඔයා මේක හරි ලකුණ ප්‍රෙස් කරලා මෙන්න මේ සුදු පාටේ අපේ වීඩියෝ එක පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට ඇද ගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මෙතන තියෙන ඔඩියෝ කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සවුන්ඩ් කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙයි. ඔයා මෙන්න මෙතන තියෙන ෆයිල් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ from device කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන ඔඩියෝස් ටික ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මම පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයා අන්නේ link එකෙන් ගියාට පස්සේ ඔයාට පොඩි audio clip එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා ඉස්සෙල්ලාම අන්නේක download කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන search bar එකේ මම මේ සර්ච් කරන විදිහට beat shake 118 කියලා සර්ච් කරගන්න. right ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන plus mark එක click කරලා මෙන්න මේක අපේ timeline එකට add කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ audio clip එකේ duration එක වැඩි කියලා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවනේ. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ කෙළවරින් මේක touch කරලා මෙන්න මේ කෙළවරින් මේක අපේ video එකේ duration එක වෙනකම් මෙන්න මේ විදිහට ගානට හදාගන්න එක. ඊට පස්සේ අපේ video එක අපි සම්පූර්ණයෙන්ම වගේ edit කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන එකට ටච් කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතාලේ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක හදන හැටි තමයි අද මම ඔයාට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත් මලුත් වීඩියෝකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.